नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස उपकार वन विधिहट लौतरा बुद्रयाणन हंसे लोक सत्यो किरेहि बहुम करुणावेन युक्तव पटिच्च समुप्पाद धर्मतावे पेन्नला देन्नට යෙදුණා। पटिच्च समुप्पन्न भव අවබෝධ කර ගැනීමකින් තොරව මේ ලෝකෙ තිබෙන යථාර්ථය ලෝකෙ පවතින ඇත්ත අවබෝධ කරගන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ। පටිච්ච සමුප්පන්න භව තුල ක්‍රියාත්මක වන මේ ලෝකෙ යථාර්ථය ඒ පටිච්ච සමුප්පන්න භවයට කොටු වුණාට පස්සේ පටිච්ච සමුප්පන්න භවයට මැදි වුණාට පස්සේ කිසිවෙකුට තේරෙන්නේ නැහැ। පටිච්ච සමුප්පන්න භව කියලා කිව්වට පස්සේ අපිට හිතෙනවා පටිච්ච සමුප්පන්න භව ඇතුලේ මොනවා හරි දෙයක් වෙන නැති කියලා। හැබැයි පටිච්ච සමුප්පන්න භව කියලා කියන්නේම අවිද්‍යාවේ ක්‍රියාත්මක වීම, එහෙම නැත්නම් මායාවේ ක්‍රියාත්මක වීම। අපි හිතනවා පටිච්ච සමුප්පාදේ කියලා ඇත්තක් තියනවා කියලා। හැබැයි පටිච්ච සමුප්පාදේ කියලා ඇත්තක් කොහෙවත් නැහැ। පටිච්ච සමුප්පාදේ කියන්නේ බොරුවක්। ඒ කියන්නේ මොකද්ද? දැන් පටිච්ච සමුප්පන්නව නම් අපි මේ ලෝකේ හඳුනගන්නේ, ලෝකේ කටයුතු කරන්නේ, ලෝකෙ දැනගන්න අඳුනගන්න කටයුතු කරන තැන බොරුවක් නම් ඒ පටිච්ච සමුප්පන්න භව තුල ක්‍රියාත්මක වෙන්නේ ඇත්තක් නෙවෙයි කියන එක। පටිච්ච සමුප්පන්න භව බොරුවක් කිව්වම ගහන්න පුළුවන් ඔන්න පටිච්ච සමුප්පාදේ බොරු කියලා කිව්වා කියලා। ඒ පටිච්ච සමුප්පන්න පාද ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මේක ඊතර වීම පිණිස පවුරක් කරගන්න। එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න භව ඇත්තක් නම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇත්තක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා। හැබැයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ තියෙන බොරුව අවබෝධ කරගත හැකි වෙන්නේ, දැනගත හැකි වෙන්නේ පටිච්ච සමුප්පන්න භව තෝරා බේරා ගැනීමෙන් පමණයි। එතකොට මේ පටිච්ච සමුප්පන්න භව තෝරා බේරා ගැනීම පිණිස අපිට උපකාර කරන පුංචි සූත්‍ර පාඨයක් අරගෙන බැලුවොත් සර සූත්‍රයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අදාළව ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ඝාතාය අජබාසී कुतो सरा निवत्तान्ति खत्त वट्टन्न वत्तति खत नामंच रूपंच अशेषं उपरुज्यतीति මේ විදිහට අහනවා බුදුරජාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා අහනවා සංසාර ප්‍රවාහය කොහෙද නවතින්නේ? මේ සංසාරේ ප්‍රවාහයේ පැවැත්ම කොහෙද නවතින්නේ? සසර වැසි කොතනද වහින්නේ නැත්තේ? ඒ වගේම නාමයත් රූපයත් නිර්වශේෂයෙන් ඉතිරි නැතිවම නිරුද්ධ වෙන්නේ කොතනද කියලා අහනවා। ඉතින් මේ විදිහට අහන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා යත් ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති अतो सरा निवत्तान्ति यत् वट्टन्न वत्तति यत् नामंच रूपंच अशेषं उपरुज्यति කියනවා යම් තැනක ආපෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව නොපිහිටාද මෙහි සංසාර ප්‍රවාහය නවතිනවා කියලා කියනවා. සසර වැසි වහින්නේ නැහැ කියලා කියනවා. නාමයත් රූපයත් නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවා කියලා කියනවා. මොකද්ද මේ ආපෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යම් තැනක නොපිහිටාද කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපිට හිතෙන්නේ තද ගතියෙන්, බුරුල් ගතියෙන් නේද? රස්නේ ගතියෙන්, උණුසුම් ගතියෙන්, සිසිල් ගතියෙන්, හමන ගතියෙන්, වැගිරෙන ගතියෙන්, එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ගති ස්වභාවයෙන් යුක්ත තැනක තමයි අපි මේ ඉන්නේ. එහෙම නැත්නම් ඉර හඳ තාරකා ගස් ගල් වලින් පිරිච්ච ලෝකයකට මං ඉපදිලා ඉන්නවා. එතකොට මේ විදිහේ දැක්මකට අපි එනකොටම පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව තුල පිහිටලා ඉන්න බවක් තමයි තියෙන්නේ. ඒ පොළවේ ඇවිදගෙන යන්නේ. පඨවි ධාතුව උඩ තමයි පහළ වෙලා තියෙන්නේ. එතකොට ධාතුවෙන් හැදිච්ච තැනක පහළ වෙලා මගේ ළඟත් තියෙන ධාතුවක් කියන බවට තමයි අපි ලෝකේ හඳුනගෙන තියෙන්නේ. ඒ කැඩෙනවා නම්, කුඩු වෙනවා නම්, බිඳෙනවා නම්, වැగిරෙනවා නම්, උණුසුම් වෙනවා නම්, සිසිල් වෙනවා නම්, දිය කරන්න පුළුවන් නම්, පා කරන්න පුළුවන් නම් මේ හැමතැනදීම අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුවේ ස්වરૂප ටික ආකාර ටික නියෝජනය කරමින් තමයි ලෝකේ නියෝජනය කරන්නේ නේද? දැන් අපි අද දවසේ ආහාර ගන්නවයි කියනකොට මොකද තියෙන්නේ? අපිට බත්, පාන්, කඩල, මුං යට ආදී ද්‍රව්‍ය එළියේ තියෙනවනේ. ඒ ටික මට මගේ කට ඇතුළට, මුඛය ඇතුළට දාගෙන විඳින්න පුළුවන්. ඒතර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව ඇත නේ. ඒ තියෙන දේ මම භුක්ති විඳිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුව ඇසුරු කරගත්ත රූපයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ශබ්දයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, ස්පර්ශයක් එනතම් පොට්ටබ්බයක් තියෙනවා. මේ ටික මට භුක්ති විඳින්න පුළුවන්. මම මේ ටික භුක්ති විඳිනවා. මං ඒ ටික භුක්ති විඳගෙන තමයි මේ ජීවත් වෙන්නේ කියන භවට තමයි අපිට තේරෙන්නේ, අපිට හැඟෙන්නේ. එතකොට අපිට ඒකේ පැවැත්මක් පේනවා නේද? එතන පැවැත්මක් පේනවා. එතකොට තියෙන දෙයක් මම හඳුන ගන්න බවට අපිට දැනීමක් තියෙනවා. එතකොට තියෙන දෙයක් මම හඳුන ගන්න බවට දැනීමක් තියෙනවා කියලා කියන්නේ මගේ ජීවත් වීමක්, පැවැත්මක් පෙන්නවා නේ. ප්‍රවාහයක් පෙන්නවා. එතකොට මේ සසර ප්‍රවාහයක් අපිට පෙන්හලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ තුල නාම රූප ධර්මතාවය සකස් වෙනවායි. තියෙන දෙයක් මම හඳුන ගන්නවායි කියන මට්ටම තුල. ඒ රූපයක් තියෙනවා. මොන රූපද? වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ තියෙන රූප ටික මම හඳුන ගන්නවයි කියන තැනකින් කටයුතු කරනකොට නාම රූප ප්‍රවාහය පැවැත්මක් පෙන්눔 කරනවා. ඒතර නාම කියන්නේ තියෙන දේ මම හඳුන ගන්න වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර මට්ටම. රූපයක් මම හඳුනා ගන්න මට්ටමක් කියන තැනක් තමයි තියෙන්නේ. එතන තමයි නාම රූප පැවැත්ම තියෙන්නේ. මෙන්න මේ ප්‍රවාහය කොහෙද නතර වෙන්නේ? කොතනද මේ ප්‍රවාහය ඉතිරි නැතුවම නැති වෙන්නේ කියලා අහනවානේ. ඉතින් ඒක නතර වෙන තැන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ දෙවියට උත්තර දෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු යම් තැනක ඉතිරි නැතුවම නැත්තම් නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙලා යනවා නම් එතන මේ සසර ප්‍රවාහයක් පැවැත්මක් නැහැ කියනවා. නාම රූපයන්හි සකස් වීමක් නෑ කියලා පෙන්වලා දෙනවා. මේක අපි තේරුම් ගන්න වෙනවා. දැන් මේක අපි තේරුම් ගන්න තාක්කල් අපිට පුළුවන්කමක් නැහැ ඇත්තටම මේ සසර ප්‍රවාහය නතර කරගන්න. නැත්තම් සසර ප්‍රවාහයේ නැවැත්ම කොතනද කියලා අවබෝධ කරන්න බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් පිරිච්ච ලෝකෙක මම කාලයක් තිස්සේ ජීවත් වෙනවායි කියන මේ ආකාර හැඟීම තියෙනකම් අපිට කවදාකවත් මේ සසර ප්‍රවාහයේ පැවැත්ම නතර කිරීමේ හැකියාවක් නැහැ. මේ මුලාව තුල කටයුතු කිරීම තමයි ලෝක සත්‍යයන් වශයෙන් ප්‍රිය කරන්නේ. දැන් අපි කල්පනා කරලා ගත්තොත් මේ ප්‍රවාහයට අහු වුණාට පස්සේ රාග ද්වේෂ මෝහයන්ගෙන් ක්‍රියාත්මක වෙනවයි කියන එක නැවත නතර කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ඇත්ත. මේකට ක්‍රියාත්මක වෙච්ච හැමෝම මෝහයක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මෝඩකම කොයිතරම්ද කියලා කිව්වොත් අපිට නැවත ඒ ඇති භවට ගත්ත ස්වභාවය තුල ඒ ඇති දේ ලං කරගන්න කරන වීර්යය, ඒ ඇති දේ අහිමි වෙයි කියලා රැකගන්න කරන උත්සාහය, ඒ ඇති දේ නැවත නැවත පුනපුනා බලාපොරොත්තුෙන් කටයුතු කරන ස්වභාවය තමයි ඇත්තටම මේ රාග ද්වේෂ කියලා කියන්නේ. දැන් පඨවි ධාතු, ආප ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඇති භවට ගත්තට පස්සේ ඒ ඇති භව පිහිටුවට පස්සේ ඒ තුල අපි පුජ්‍යල භාවය නිර්මාණය කරගෙන පුජ්‍යල භාවයට වැටිලා ඒ දේ ලං කර ගැනීම පිණිස අප්‍රමාණ වීර්යයක් කරනවා. අප්‍රමාණ වෙහසක් ගන්නවා. මේක තමයි පැවැත්ම කියලා කියන්නේ. ඉතින් කොයිතරම් අසරණද කියලා කිව්වොත් මේ නැති දේ ඇති විදිහට මඤ්ඤණා කරගෙන මේ සැරිසරන මුලාව මේක අවබෝධ කරගන්නටයි භාග්‍යවතුන් වහන්සේ අපිට ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදන් නහෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියපු මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ පටිච්චසමුප්පාද න්‍යාය විවර කරලා දෙන්න. ඉමස්මින් සති ඉදන් හෝති කියනකොට මේ ඇති කල්හි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්හි මේ නොවේ, මේ නොහට ගැනීමෙන් මේ නොහට ගනි. දැන් අපි කල්පනා කරගන්න වෙනවා මෙතන කවදාකවත් මේ පටිච්චසමුප්පාද න්‍යායේ ඇති බවක් ගැන කතා කරන්නේ නැහැ. පටිච්චසමුප්පාද න්‍යාය පෙන්වන්නේ මේ ඇති කල්හි මේ වේ. එතකොට මේ ඇති කල්ලි මේ වේ කියනකොට එතන මේ කියලා වචන දෙකක් කියවෙනවා. මේ ඇති කල්හිම මේ වේ, මේ නැති කල්හිම මෙය නොවේ. ඔය මේ කියන තැනට අපි මූලික වශයෙන් පටිච්චසමුප්පාදයේ තියෙන අංග 12 අවිද්‍යාව ඇතුළත් කරලා බැලුවොත් අවිද්‍යාව ඇති කල්හිමයි සංඛාරය. අවිද්‍යාව ඇති කල්හිමයි සංඛාරය. මේ ඇති කල්හි මේ වේ. අවිද්‍යාව නැති කල්හි සංඛාරයක පැවැත්මක් කතා කරන්න බෑ. අවිද්‍යාව ඇති කල්හිමයි සංඛාරේ නම් අවිද්‍යාව ඇති කල්හිම තමයි පටිච්චසමුප්පාදයේ අනිත් අංග ටික ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව නැති කල්හි අනිත් අංග ටික ඔක්කොගෙම පැනවීමක් කරන්න බෑ අවිද්‍යාව නැති කල් ඒ ටික නෑ. එහෙනම් යම් කෙනෙක් යම් තැනක කොපමණ තර්ක කළත් කොපමණ වාද කළත් තියෙන හැක් ගැන තියෙන රූපයක් ගැන තියෙන කණක් ගැන තියෙන ශබ්දයක් ගැන තියෙන නාසයක් ගැන තියෙන ගන්ධයක් ගැන තියෙන දිවක් ගැන තියෙන රසයක් ගැන තියෙන කයක් ගැන තියෙන පොට්ටබ්බයක් ගැන තියෙන මනක් ගැන තියෙන ධම්මයක් ගැන ඒක හුදු අවිද්‍යා සහගත මඤ්ඤණාවක්ම විතරයි. මෙන්න මේක නොදන්නා භව කියලා කියන්නේ ලෝකයේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ මේක නැතත් ඒක ඇත. ඒක නැතත් මේක ඇත. ඒ කියන්නේ මොකද්ද? දැන් අපිට හිතනවද නැද්ද අපි නැතත් ලෝකේ තියනවා කියලා? හිතනවනේ මම නැතත් ලෝකේ තියනවා. මගේ ඇස් දෙක නැති වුණත් රූපේ තියනවා. අපි ඔන්න ඔය වගේ මට්ටමක ඉන්නනේ මේක නැතත් ඒක තියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එහෙම නෙවෙයි. මේ ඇති කල්හිම මෙය වේ. මේ නැති කල්හි මෙය නොවේ. මෙන්න මේ ධර්මතාවය අපි ප්‍රගුණ කර ගන්නට වෙනවා. මේක තේරුම් ගන්න වෙනවා. මේක තෝරා ගන්න වෙනවා. අපි කොහොමද මේ කාරණාව තේරුම් ගන්නේ? අපි කොහොමද මේ පෙන්නපු පටිසමුප්පාද ධර්මයේ විවර කරගන්නේ? මේ ධර්මයතාවයේ විවර කර ගැනීමකින් තොරව කවදාකවත් මේ අවිද්‍යා අඳුරෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මේ අවිද්‍යා කතරෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් මේ දෘෂ්ටි කාන්තාරයෙන් මේ දෘෂ්ටි සාගරයෙන් ගැලවීමක් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් මේ වෙලාවේ අපේ ජීවිතය අපිට දැනෙන ස්වභාවයට ඇවිල්ලා අපිට මේ වෙලාවේ දැනෙනවා මෙතන වාඩි වෙලා කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර එක පුජ්‍යලයක් තමයි මමත් බංකුවක් තියාගෙන පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. මං ඉන්නේ දැන් මගේ ඉස්සරහා ගලක් තියෙනවා. මම මහ පොළවේ වාඩි වෙලා ඉන්නේ. මේ හැම තැනදීම අපිට පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ සංඥාව නැද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිබඳව මඤ්ඤණාව තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මෙන්න මේ ස්වභාවයන් පිළිබඳ අපි බලන්න ඕන මේ විදිහට චුට්ටක්. අපි දැනගත්ත සීමාව පැත්තක තියලා මේ අත්දැකීම් ලබන මොහොත ගැන අපි හිතලා බලමු. අපේ පෙනීම නැති වෙලා යනවා. අපි හිතමු ඕම්ම ඉන්න ඇතන පෙනීම නැති වෙලා යනවා. පෙනීම නැති වෙලා ගියොත් රූපේ අත්දැකීම තියේයිද නැති වෙයිද? රූපේ අත්දැකීම නැති වෙනවානේ. හැබැයි අපේ හිතක් තියේයි පෙනීම නැතත් රූප තියෙනවා කියලා. හැබැයි එහෙම හිතාගත්තට වැඩක් නෑ. පෙනීම නැති විච්චතන සැබෑවටම රූපය අත්දැකීම මොකක් වෙලා යනවද? රූපය අත්දැකීම නැති වෙලා. අපි ඉගෙනගත්ත දරාගත තැන තියේයි කොහොමද? පෙනීම නැත රූප තියෙනවා කියලා. හැබැයි අපි අත්දැකීමට ඇවිල්ලා බලනවා. අපි අත්දැකීමට ඇවිල්ලා බලනකොට අපිට තේරෙනවා පෙනීම අහිමි වුණොත් රූපය අත්දැකීම මොකක් වෙනවද? රූපය අත්දැකීම ලබන්න බැරි වෙනවා. තර පෙනීම අහිමි වුණොත් අපි හිතනවා පේන්නේ නැති ඇස් දෙකක් තියෙනවා කියලා. එහෙම හිතුවට වැඩක් නැහැ. හිතාගත්තට වැඩක් නැහැ. අපි කල්පනා කරලා බැලුවොතින් ඇහි අත්දැකීම මොකක් කියලා යනවාද? පෙනීම නැත්තම් ඇහි අත්දැකීම නැති වෙලා යනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ ඇස් දෙක අන්ධයට තියෙනවා. හැබැයි අන්ධයාගේ ඇස් දෙක තිබුණට අන්ධ වෙලා නිසා පේන්නේ. අන්ධයාට ඇස් දෙක තියෙනවා. හැබැයි අන්ධ වෙලා නිසා පේන්නේ නැහැ කියලා තමයි අපි හිතන් ඉන්නේ. අපි අහලා තියෙන්නේ. ने अभी हम तमें हालाती है भाई अत्तम कथाव අපි මේ වෙලාවේ හිතාගෙන බැලුවොත් මෙහෙම අපි දැන් ඔන්න S2 පියා ගන්නවා මේ වෙලාවේ නික අපි පියාගමුකෝ හරි දැන් අපිට හිතෙනවා S2 පියාගෙන තියෙනවා ඒ නිසා පේන්නේ නෑ හැබැයි S2 තියෙනවානේ පියාගත්ත නිසා පේන්නේ නෑ කියලා හරි අපි හිතමු ඔන්න ඔය S2 පියාගෙන ඉන්නේ නැද්දී අපේ ඔක්කොම මතකයේ දැන් මැකිලාම යනවා किसीम मतकයක් නැහැ කිසිම මතකයක් නැහැ ඔක්කොම මතකයන් මැකෙනවා හැබැයි ඇස් දෙක පියාගෙන තියෙන්නේ පියාගෙන කියලා දන්නෙත් නැහැ මොකුත් දන්නේ නැහැ දැන් ඔය විදිහට ඉන්නේද්දී ඇහි අත්දැකීම හෝ රූපේ අත්දැකීම තියනවාද හරි දැන් අපි හිතමු දැන් ඔබ අන්ධෙක් විදිහට මේ ලෝකෙට දැන් ඉපදුනේ මේ දැන් ඉපදුනා දැන් බලෙන්වත් පුළුවන්ද ඔබට ඇහැගෙන අත්දැකීමක් රූපෙගෙන අත්දැකීමක් උපද්දවන්න බෑ නේද ඇහැ මොකද්ද කියලාවත් මොන වගේද කියලාවත් දැන් මේ ಜಾති අන්දයට පුළුවන්ද දැනගන්න බෑ නේද දැනගන්න පුළුවන් කමක් නෑ එහෙනම් ඔන්න අපි යම් පරීක්ෂණයක් කරලා බලුවා අපිට තීරණය අන්ධයෙකුට ඇහි ගැන රූපේ ගැන අත්දැකීම තිබිලා නැහැ ඇස් දෙක අරින්. ඒකට දැන් අන්ධයාට ඇහැ ගැන රූපේ ගැන අත්දැකීමක් ඇත්තටම නැහැ. අපි තමයි කියන්නේ පෙනීම නැතත් ඇස් දෙක තියනවා කියලා. අපිට තියෙන්නේ ඒක නැතත් මේක ඇත කියන වරද්දවාගත්ත න්‍යාය මිසක් පටිසම්පාදේ අපි දන්නේ ඔන්න පටිච්ච සමුප්පාද ධර්මයට අනුව නම් මෙය ඇති කල්හි මෙය වේ මේ නැති කල්හි මෙය නොවේ. අන අපිට හොඳටම පැහැදිලි පෙනීම නැති කල්හි ඇහැ ගැනත් කතා කරන්න බෑ රූපය ගැන කතා කරන්නත් බෑ චක්කු සම්පස්සයක් ගැන කතා කරන්නත් බෑ චක්කු සම්පස්සජා වේදනාවක් ගැන කතා කරන්නත් පෙනීම ඇති කල්හිමයි එහෙමනම් අපිට ඇහැ රූප ගැන කතා කරන්න එහෙනම් පෙනීමකින් තොර ඇහැක් ගැන ධර්මයේ කතා කරන්න බෑ ඒක තමයි ඇත්ත පෙනීමකින් තොර රූපයක් ගැන කතා කරන්න බෑ එහෙනම් මෙතනදී අපි හොඳට තේරුම් ගන්න වෙනවා පෙනීම ඇති කල්හිමයි අපි ඇහැ ගැන රූපේ ගැන චක්කු විඥාන ගැන කතාව කරන්නේ මේ ඇති කල්හිම මේ වේ. ඒ වගේම තමයි අපි හිතනවා ඇහුන් නැතත් කන් දෙක එහෙම හිතාගෙන ඉන්නවා. අර වගේමයි. මේ වෙලාවේ ඇහෙන එක සම්පූර්ණයෙන් නැති වුණොත් අපි කියන්නේ කන බීරි වෙලා කියලාද නේද? තිබ්බ කන් බීරි වෙලා. හැබැයි ඇත්තම කතාව බීරෙකුට කවදාකවත් කනේ අත්දැකීම හෝ ශබ්දයේ අත්දැකීම උපදින්නේ නැහැ. ඒතකොට අපිට පැහැදිලි මේ ඇහ කන නාසාදී කිසිවක් භෞතිකයෙන් හඳුනගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා තියෙන දේවල් නෙවෙයි. ඒවට අපි කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතා මේ ඇති කල්හිම මෙය වේ මේ ඇති කල්හිම මෙය වේ දැන් අපි කල්පනා කරගන්න ඕන පෙනීම ඇති කල්හිමයි ඇහැ රූප ඇහිම ඇති කල්හිමයි කන ශබ්ද දැනීම ඇති කල්හිමයි නාසය ගන්ධ දිව රස කය පහස දැන ගැනීම ඇති කල්හිමයි මන ධම්ම එහෙනම් මේ වෙලාවේ පෙනෙන එක නැති වුණොත් ඇහෙන එක නැති වුණොත් දැනෙන එක නැති වුණොත් සිතවිලි පහළ වෙන එක නැති වුණොත් මොකක් වෙනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ අත්දැකීම සහ මුලින්ම නැති වෙනවා ඇහැ කන නාසය දිව ශරීරයේ අද්දකීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මමත්වයේ මූලික කරගත්ත මුළු මහත් ලෝකෙකම අද්දකීම මොකක් කියලා යනවද? නැති වෙලා යනවා. එහෙනම් පෙනීම ඇති කල්ලිමයි මුළු සමස්ත ලෝකෙම අද්දකීම. ඇහිම ඇති කල්ලිමයි මුළු සමස්ත ලෝකෙම අද්දකීම. දැනීම ඇති කල්හිමයි මුළු සමස්ත ලෝකිකම අද්දකීම. දැන ගැනීම ඇති කල්හිමයි මුළු සමස්ත ලෝකිකම අද්දකීම. දැන් එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕන. පෙනීම ඇති කල්හි ලබන අද්දකීමක් තමයි මොකද්ද ඇහැ රූප කියලා කියන්නේ. ඇහිම ඇති කල්හි ලබන අද්දකීමක් තමයි කන සද්ද කියලා කියන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි මෙහෙම මොහොතකට හිතාගෙන බලමු. දැන් පේනවා කියලා ඇත්තටම අපි දැනගන්නේ සිතකින්ද නැද්ද? ඔන්න කල්පනා කරන්න. පේනවායි කියලා දැනගන්නේ හිතින්ද නැද්ද? සිතින් වෙන කොහෙන්වත් නෙවෙයි. එතකොට ඇහැට රූප පේනවා අරක අහවල් රූපයක් කියලා දැනගන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගත යුතුයි අපිට මේ ඇහැගෙන දැන ගැනීම කරලා දෙන්නේ මානසිකාරයකින් මෙනෙහි කරලා. රූපය ගැන කරලා දෙන්නේ මෙනෙහි කිරීමක්. පේනවයි කියලා කරලා දෙන්නේ මෙනෙහි කිරීමක්. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මේ ඉස්සරහා ගලක් පේනවා කියලා දැන් ඔන්න දැනගත්තද නැද්ද? දැනගත්තේ කොහෙන්ද? සිතින්. එතකොට අපි මේ සිතින් දැනගත්ත දේ අපි හිතනවා මොකද්ද? අතන තියෙනවා මෙතන ඉන්න මට. දැන් ඇත්තම කතාන්දරේ මෙහෙමනේ. මෙතන ඉන්න මං අතන තියෙන දේ කියන දේ අතන තියෙන දෙයක් මෙතන ඉන්න මට පේනවයි කියලා හිතාගත්තා මිසක්. එහෙම හිතාගත්තද නැද්ද අතන මෙතන කියලා? දෙපැත්තක්. දෙපැත්තක් ගැන සිතක් පහළ කළා. අපි ඒක ඇත්තක් විදිහට දරාගත්තා මිසක් ඒකේ ඇත්ත හෙව්වද? අපි ඒක ඇත්තක් විදිහට දරාගත්තා මිසක් ඒකේ ඇත්ත හෙව්වේ? ඇත්ත හෙව්වේ නෑ. හරි. දැන් අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ. දැන් ඉස්සල්ලා බලමු මෙතන අපිට තියෙනවා වැරදි අවබෝධයක්. ඇහැ කන නාසය දිව ශරීරයේ දරාගත්ත මොකෙක් හරි එකෙක් මෙතන ඉන්නවා. ඇත්තම කතාව ඇහැට ගැටෙන්නේ ඇහැද කනද නාසයද දිවද කයද වර්ණ සටහනද? හරි. ඇහැට වර්ණ සටහන ගැටෙන්නත් පෙනීම ඇති කල්හිද නැද්ද ඇහැ වර්ණ රූපය ගැන කතා කරන්නේ? හරියට. දැන් එහෙනම් මේ පෙනීම ඇති කල්හිම සකස් වෙන ඇහැ රූපය. පෙනීම ඇති කල්හිම සකස් වෙන ඇහැ රූපය කියන දෙපැත්ත මිසක් කවදාකවත් අපිට මෙතන රූප කියන කොටසක් හැර වර්ණ රූප කියන කොටසක් හැර ඇහැ කන නාසය දිව ශරීරයක් දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි හැබැයි ඒ වර්ණ සටහනට මොකක් කරගන්නවද? කියන්නේ පෙනීම ඇති කල්හිම ගොඩනගෙන ඇහැ රූපයට මඤ්ඤණා කරගන්නවා ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත කෙනෙක් කියලා. හැබැයි කවදාකවත් අපිට ඇහැ කන නාසය දිව ශරීරයක් දරාගත් කෙනෙක්ව හම්බු වෙන්නෙත් නැහැ. හම්බ වෙලත් නැහැ. බලෙන්වත් හම්බ කරගන්න බැරි තැනක තමයි මෙහෙම හම්බ වෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ හිතාගෙන ඉන්න එකේ වරද කොයිතරම්ද කිව්වොත් මේක ඇතුළ වෙලා මෙන්න එලියක් හැදෙනවා නේද? දැන් අපි එහෙමනම් තේරුම් ගත යුතු වෙනවා මේ ඇහැ තියෙන තැනක් නැහැ. දැන් බුද්ධ දේශනාවේ අපිට පෙන්නනවා ඇහැ ඇත්තටම නැති තැන දැනගන්න ඕනේ කියලා. රූපේ නැති තැන දැනගන්න ඕනේ. චක්කු විඥානේ නැති තැන දැනගන්න ඕනේ. දැන් අපි හැමෝම පුංචි දරුවෝ බවට පත් වෙමු මේ වෙලාවේ. නොදරුවෙක් බවට පත් වෙලා බලමු. මේ දැන් ඉපදිච්ච නොදරුවෙක් බවට පත් වෙන්න. දැන් දන්නවද මං අම්මගේ මව් කුසෙන් මේ ලෝකෙට ඉපදුනා. දන්නවද? මගේ අම්මා හවලා. දන්නවද? දැන් කොහොමද දැනගත්තේ මගේ අම්මගේ මව් කුසෙන් මං ඉපදුනා? කොහොමද දැනගත්තේ? මම කොහොමද ඔක දැනගත්තේ? නේ දැන් දන්නවනේ. දැන් දන්නවනේ. කොහොමද දැනගන්න ඇත්තේ? ඈ? දැන් අපි හිතාගෙන ඉන්නේ ලෝකේ කවුරු හරි හිටියා ඒ හිටපු කෙනා කිව්වා ඒක මම දැනගත්තා කියලානේ. ඒකත් වැරදි. ඔතන තමයි පළවෙනි වරද්ද කරගෙන තියෙන්නේ. එතන තමයි පළවෙනිම ලොකුම වරදෝක. දැන් අපි හිතනවද නැද්ද මට බාප්පා ඉන්නවා පුංචි අම්මා ඉන්නවා නැන්දම්මා ඉන්නවා ඉරහඳ තාරකා ගස්කොල් වලින් පිරිච්ච ලෝකෙක මං ජීවත් වෙනවා කියලා දැන් දන්නවද නැද්ද? මම මහ පොළවේ පය ගහලා ඉන්නේ මගේ වයස මෙච්චරයි අච්චරයි මිනිස්සු මෙච්චරයි ජීවත් වෙන්නේ අරුන් සත්තු මුන් මිනිස්සු මේ විදිහට දන්නවද නැද්ද? හරි. ඔය ටික දැනගත්තේ කොහොමද? දෙන උත්තරේ තමයි අපි අහලා දැනගත්තා. ඕක වැරදි පට්ටපල් බොරු. මේ ඔහොම කොහොම එකපාරට හිතෙනවා. එහෙනම් කොහොමද අපි මේක දැනගත්තේ? එහෙම හිතනවද නැද්ද? ඔහොම හිතාගෙන ඉන්නකම් මේ වරදින් ගැලවෙන්න බෑ. අහලා දැනගත්තා, ලෝකෙන් දැනගත්තා කියලා හිතාගෙන ඉන්නකම් එතන මමත් ඉන්නවා ලෝකෙත් තියෙනවානේ. ඒ අහලා දැනගත්ත ලෝකේ නැද්ද? තියෙනවා. එතකන් ලෝකෙමද නැද්ද පිහිටීම? එන ඊට එහා ගියපු තැනකින් මේක තේරුම් ගන්න වෙනවා. හරි. දැන් හිතන්න ඔන්න පුංචිම දරුවෙක් විදිහට දැන් ඉපදුනා. අපි අපේ පුංචි කාලේ අත්දැකීම ගැන හරියට දන්නේ නැති හින්දා අපි දැන් මේ අත්දැකීම ලබමු. දැන් දන්නවද ඔය කියපු කතාන්දර මොකුත්? ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච ලෝකෙක මං ඉපදුනේ අම්මගේ මව් කුසේ ඉඳලා මම ඉපදුනේ. දන්නවද? මගේ අප්පච්චි අහවලා. දන්නවද? මං තියලා ඉන්නේ තොටිල්ලේ. මට අසුචි වෙනවා, මට රිදෙනවා, මගේ ඇඟ දනවා. මේ මොකද දන්නවද? කිසිවක් දන්නේ. දන්නවද? දැන් දන්නවද අනේ මට බඩගිනි වෙලා. දන්නවද මේ මොකද? දන්නේ නැහැ නේද? හරි. දැන් එතකොට අපි කල්පනා කරමු මෙතනදී අපිට හිතෙනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරයත් දරාගත් පුංචි දරුවෙක් ඉපදිලා ඉන්නවා ලෝකෙට. ඇහැ කන නාසය දිව ශරීරයත් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් පිරිච්ච ලෝකෙත් තියෙනවා. හැබැයි ඒ දරුවා ඒ ලෝකෙ ගැන තාම දැනගෙන එහෙමනේ හිතන්නේ. හැබැයි එහෙම හිතනවද දැන් පොඩි දරුවා වුණාම ඔය වහන්සලා? දැන් හිතනවද එහෙම? නෑ. එහෙනම් මේ මානසික මට්ටමින් බලන්නම එපා ඒක දිහා. මේ මානසික මට්ටමින් බලන්නම එපා. ඒ නොබල එතනට යන්න. දැන් එහෙම මොකුත් තියනවද? ඔය ඔක්කොම මානසික මට්ටම් වලින් මිදිලා අපි යනවා මේ පුංචි දරුවගේ අත්දැකීම අපි ලබන්න. අපි එතනට ගියාම ලෝකේ තියෙනවා ලෝකෙ ගැන මන් දන්නේ නැහැ කියලා එකක් තියනවාද? මෙහෙම එකක් නැහැ නේද? එහෙම කිසිවක් නැහැ. එහෙම කිසිවක් නැහැ. හැබැයි අපි හිතමු පළවෙනි හිත පහළ වෙනවා. ඒ හිතේ මොනව පහළ වෙනවද? ඔන්න දැන් පළවෙනි හිත පහළ වෙනවා. ඒ හිතේ මොකක් පහළ වෙනවද? දැන් කල්පනා කරන්න ලෝකෙම මොකුත් අහලා නැහැ වුණා. අහලා කියලා එකක් ඇත්තේම නැහැ. දැන් පළවෙනි හිත පහළ වෙනවා. කොහොමද පහළ වෙන්නේ? දැන් ඒකේ තියෙයිද දිගක් පළලක් උසක් මහතක් හැඩහුරුකම මොකක්වත් ආටෝපයක් ඒ හිතේ අකුරු වචන පදවල මොකක්වත් හැබැයි යම් සිතක් පහළ වෙනවා කියලා අපි හිතමුකෝ. නිකම් පළවෙනි හිත පහළ වෙනවා. ඒ සිත පහළ කරන්න මොහොතේ දන්නවද සිතක් පහළ වුණ බව? හැබැයි අපි වචනෙට කියන්නේ පැයි සිතින් සිත දැනගන්නා ස්වභාවය කියලා හැර වෙන වචනයක් එතන කියන්න බෑ. වෙන කිසිවක් දැනගැනීමක් නැහැ. සිතේ දැනගැනීමක් සිද්ධ වුණා. දැන් මං අහනවා ඒ හිත කොහෙ තිබිලාද ආවේ? ඒ හිත කොහෙ තිබිලාද ආවේ? ඒ සිත කොහෙවත් තිබිලා ආවේ නැහැ. ඒ සිත කා තුලද පහළ වුණේ? දැන් දන්නවද? එහෙම එකක් නැහැ. අපි තමයි පුංචි දරුවා තුල හිත පහළ වුණා. හැබැයි දරුවාගේ මට්ටමේ එහෙම එකක් නැහැ. එහෙනම් ඒක කොහෙවත් තිබිලා ආවෙත් නැත්තම් කා තුලවත් පහළ වුණේ නැත්තම් ඒක පෙන්වන්න බැරි නම් අහවල් තැන පහළ වුණේ කියලා. ඉබේද සකස් වුණේ? දෙයියෝ මැව්වද? බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා මවාපෑවද? නෑ නේද? ඒ මොකුත් නෑ. සිද්ධ වුණේ මොකද්ද? සිද්ධ වුණේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. තව විදිහකට කිව්වොත් ඉමස්මින් සති ඉදන් හොති. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අග. මම කියලා එකෙක් හදාගත්තේ නැහැ. වෙන කෙනෙක් හැදුවේ නැහැ. ඉබේ සිද්ධ වුණේ මොකද්ද? එහෙනම් මේ සිත කොහොම සකස් වෙන්නේද? දැන් සිත සකස් උනේ නැත්තම් සිතක් ඇති බව දැනගැනීමක් ඇති බව හැඟෙයිද? නෑ නේද? එහෙනම් සිත ඇති කල්හිමයි මන ධම්ම. මොකද්ද? සිත ඇති කල්හිම සකස් වෙච්ච මන ධම්ම. එතකොට සිත ඇති කල්හි කියන්නේ සිත කොහෙන්ද සකස් වුනේ? මන ධම්ම ඇති කල්හිමයි සිත. එහෙනම් නිට්ටය වශයෙන් අපිට පණවන්න බෑ. මොකද්ද? නිට්ටය වශයෙන් අපිට පණවන්න බෑ. කොහේ හරි තිබුණු දෙයක් කියලා කියන්න බෑ. කොහේ හරි තිබුණු දෙයක් කියලා කියන්න බෑ. හැබැයි ඔතන මතක තියාගන්න යමක් දෙයක් බවට පත් කරගන්න. එහෙම නැත්නම් යමක් කෙනෙක් දැනගන්න බවට පත් කරගන්න අවශ්‍ය කරන ක්ලේශ ධර්ම ටික ඔතන තියෙනවා. ඒ ක්ලේශ ධර්ම ටික නිසාම තමයි අපි අද මේ මට්ටමටපත් වෙලා තියෙන්නේ. අද අපි මේ මට්ටමට පත් වෙලා තියෙන්නේ. ලෝකේ තියෙන යමක් ඉන්න කෙනෙක් දැනගන්න මට්ටම දක්වා පරිණත කරලා තියෙන්නේ ඒ ක්ලේශ ධර්ම ටික, ඒ අවිද්‍යාව. හැබැයි අපි මෙහෙම හිතලා බලමු. නිතරම ගන්න උපමාව වගේ. දැන් ඇහුණානේ. හරි. ඇහිම දන්නවද ඇහිමක් කියලා? ඇහිම දන්නවද ඇහිමක් කියලා? දන්නේ නැහනේ. හරි. ඔය ඇහිම කොහෙ තිබිලා දාවේ? කොහෙවත් තිබිලා ආවේ? කොහෙවත් තිබිලා ආවේ නැහැ. කොහෙටවත් ගියෙත් නැහැ. දැන් නිට්ටය වශයෙන් කොතනකවත් තිබෙත් නැහැ. හැබැයි මෙන්න මෙහෙම වෙනවද නැද්ද? ඇහිම ඔබ කියලා හිතන්න. දැන් ඇහිම තමයි පුජ්‍යලයා කියලා හිතන්න. ඇහිම පුජ්‍යල භවටපත් උනෝතින් දකුණු අත වම් අතගෙන කතා කරනවද නැද්ද? එහෙනම් දකුණු අත වම් අතගෙන කතා කරන්න ඇහිම පුජ්‍යල වෙන්න ඕනිමද නැද්ද? ඇහිම පුජ්‍යල වුණොත් තමයි ඇහිම ගැන කතා කරගන්නත් පුළුවන්. මම තමයි ඇහිම කියලා මඤ්ඤණා කරගන්නේ. ඊට පස්සේද නැද්ද දකුණු අත වම් අත ගැන හිතාගන්නේ? දකුණු අත වම් අත ගැන කතා කරගන්නේ ඊට පස්සේද නැද්ද? ඊට පස්සේ. ඇහිමේ පුජ්‍යල භාවයේ නැති වුණොත් ඇහිම ඇහුණා කියලා දන්නෙත් නැහැ. ඇහිම දකුණු අත වම් අත ගැන දන්නෙත් නැහැ. එහෙනම් ඇහිම දකුණු අතට අයිතිත් නැති වම් අතට අයිතිත් නැති ධර්මයක්. හැබැයි අපි කියයි දකුණු අත වම් අත ස්පර්ශ කිරීමෙන් ඇහුණා. හැබැයි දකුණු අත වම් අත ස්පර්ශ කිරීමෙන් ඇහුණා කියන්න නම් ඇහිම අනිවාර්යයෙන්ම පුජ්‍යල භාවයේ අපි ළඟ තියෙන පුජ්‍යල භාවයේ ඇහිමට පතිත කරලාද නැද්ද? පතිත කරලා. ඒ ඇහිමට පුජ්‍යල භාවයේ පතිත කරගත්ත තැන දකුණු අත ගැන කතා කරන්න පුළුවන්. වම් අත ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. දකුණු අත වම් අත ස්පර්ශ කළ ඇහුණයි කියලා කතා කරයි. හැබැයි ඇහිම කියන ධර්මතාවයේ පුජ්‍යලේ සත්වයේ කොහෙන්වත් ආපු නැති, කොහෙටවත් ගියේ නැති, නිට්ටය වශයෙන් කොහෙවත් මේ වෙලාවේ තිබුණෙත් නැති ධර්මතාවයක්. අන්න ඒකට පුජ්‍යල භාවයේ පතිත කරගත්ත වහාම ඇහුණා බවට යමක් බවට එකපත් වෙනවද නැද්ද? යමක් බවට පත්විච්ච ගමන් යම කොහෙ තිබිලාද ආවේ කියලා හොයන බවට පත් වෙනවා. ඒ පත්විච්ච වහාම දකුණු අත වම් අත ස්පර්ශ කරලා ආව බවට කතා කරනවද නැද්ද? කතා කරනවා. දැන් හැබැයි අපි තේරුම් ගත යුතුයි අතනර පුංචි දරුවා ළඟට ගිහිල්ලා ඒ මානසික මට්ටමේදී පවා සිතින් සිත ඇති භවවත් මුලදී දැනගන්න විදිහක් නැහැ. සිතින් සිත කියලා දැනගන්නේ නැහැ. හැබැයි එතන සිතින් සිත දැනගන්න භව උපද්දවන්ට අවශ්‍ය කරන මූල ක්ලේශය අවිද්‍යාව පවතින. අවිද්‍යාව නිසාමයි අද මේ தත්ත්වයට මෝරලා දැන් අපි කල්පනා කරලා බලමු කෙතනදී. ඔන්න ඊට පස්සේ සද්දයක් ඇහුණා කියලා හිතමුකෝ. දැන් ඔබ පුංචි දරුවා දැන් දන්නවද ඇහුණා කියලා? සද්දයක් කියලා දන්නවද? නෑ. හැබැයි හිතට යමක් ස්පර්ශ වෙනවද? කනට ස්පර්ශ වෙනවද? ඈ කන කියලා දන්නවා. දැන් කන කියලා දන්නෝ ඒ දරුවා? ඒ දරුවට කන ගැන මොකක් හරි දැනීමක් තියෙනවා. දැන් ඔබ කන දැන් අපි හිතමුකෝ දැන් මේ වෙලාවේ ඇහෙනවා කියලා. ඇහෙනවා කියලා හිතා ගන්නවා මිසක් කනට ඇහුණා කියලා හිතා ගන්නවා මිසක් ශබ්දය දැක්කද? කන දැක්කද? කන දැකලත් නැහැ, ශබ්ද දැකලත් නැහැ. මේ වෙලාවෙත් කරන්නේ මොකද්ද? හිතා ගන්නවා කනට ශබ්දේ ඇහුණා ඒ මදිවට අරකගේ ශබ්දේ, මේකගේ ශබ්දේ, අර ශබ්දේ, මේ ශබ්ද කියලා මානසිකාර කරගන්නවා. හැබැයි අර පුංචි දරුවගේ මට්ටමට ගියොත් කන ගැන මඤ්ඤණාවකොත් නේ, ශබ්දේ ගැන මඤ්ඤණාවකොත්. හැබැයි එතනත් දැනගන්නේ සිතින් සිත ඇති බව. එතන දැනගන්නේ. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි හිතන් ඉන්නව කාටත් පොදුවේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ තියෙන සද්ද හැමෝටම ඇහෙනවා කියලා. එහෙමනේ හිතන් ඉන්නේ. කාටත් පොදුවේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ හැමෝටම පේනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ දැකලා තියෙන්නේ අර පුංචි දරුවා දකින්නේ ඒ සිත උපද්දවන්නට හේතුව අවිද්‍යාව නැමැති ඒ හේතුවෙන් සකස් කරපු මන ධම්ම මනෝ විඥාන ස්පර්ශයෙන් දැනගත් ලෝකයේ අත්දැකීම තමයි. එහෙනම් ඒ දරුවා ඊළඟට ගුරුවරයා කියලා දැනගන්නේ කොහෙන්ද? අයන්න අල්මායන්න මායන්න කියලා අපි තමයි දැන් කියන්නේ ලෝකෙන් දැනගන්නවා කියලා. එතකොට කන කියලා දැනගත්තේ ඒ මන ධම්ම මනෝවිඥාණයෙන්මද නැද්ද? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉරහඳ තාරකා ගස්ගල් කියලා දැනගත්තේ ඒ අවිද්‍යාව මූලික කරගත්ත සිතින් උපද්දවපු ඒ ලෝකෙද නැද්ද? එහෙනම් ඒ දරුවා අධ්‍යක්ීම ලැබුවේ ඒ දරුවගේ ලෝකේ. එතන සකස් කළේ ඒ අවිද්‍යාව හේතු කරගෙන ගොඩනගපු මනස් ධම්මත් මනෝවිඥානත් තුලයි. දැන් මේ වෙලාවේ පවා ඔබ ගිරවෙක්ගේ හඬ කුරුල්ලෙක්ගේ හඬ කියලා හිතා ගන්න බවක්ද නැද්ද තියෙන්නේ? මෙනෙහි කරනවද නැද්ද? මෙනෙහි කරන්නේ කනෙන්ද මනසෙන්ද? එතකොට කන කියලා මෙනෙහි කරන්නේ, ශබ්දය කියලා මෙනෙහි කරන්නේ, කුරුල්ලගේ කියලා මෙනෙහි කරන්නේ, ඇහෙනවා කියලා මෙනෙහි කරන්නේ. එහෙනම් ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච මුළු සමස්ත ලෝකෙම ගැන හිතලුවක්ද නැද්ද මේ කරන්නේ? මඤ්ඤසි මඤ්ඤණාවක්ද නැද්ද මේ කරන්නේ? හිතා ගන්න බවක්. එහෙනම් ඇහැ ගැන හිතන බවක් තියෙන්නේ, රූපය ගැන හිතන බවක් තියෙන්නේ. හිතන බවක් කියලා කියන්නේ ඒ හිත කවුරු හරි හිතන එකක්ද? නෑ. ඇත්තටම ඉමස්මින් සති ඉදන් හෝති. ඒ සිත ඇතිකල්හිම ගොඩනගෙන මනත් ධම්මත්, මන ධම්ම ඇතිකල්හිම ගොඩනගෙන සිතත්. එහෙනම් ඒ සිතේ නෙමෙයි නැත්තම් මනෝ විඥාණයෙන් මන ධම්ම වෙන් කරන්නවත්, මන ධම්මයෙන් මනෝ විඥාණය වෙන් කරන්නවත් මේක කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඔබ හොඳට කල්පනා කරන්න, මේ වෙලාවේ ලෝකේ දකින්නවා ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලෝකයක් දැකීම ලබනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව කියලා හිතාගත්තට ඒ හැමතැනදීම ක්‍රියාත්මක වෙන්නේ මනස් ධම්මත් මනෝවිඥානත්ද නැද්ද? දැන් කල්පනා කරලා බලන්න. දැන් හොඳට කල්පනා කරන්න. එහෙනම් ඔබ මේ සිහි කරවන්නේ ඔබේ මනසේ අත්දැකීම් ටිකද නැද්ද ලෝකය කියලා? දැන් ඔබට අම්මා තාත්තා ඉරහඳ තාරකා ගස්ගල් වලින් පිරිච්ච ලෝකෙ ගැන කියලා දුන්නේ කවුද? ලෝකයේද කියලා දුන්නේ මේ ඔබේම මන ධම්ම මනෝවිඥාන ලෝකයේ අත්දැකීමද? එහෙනම් අහවලා කියලා දුන්නා කියලා දැන් හිතා ගන්න බවක්ද නැද්ද තියෙන්නේ? දැන් මෙනෙහි කරන බවක්ද නැද්ද තියෙන්නේ? එහෙනම් දැන් හොඳට කල්පනා කරන්න, අපි හිතන් හිටියට මේ කාටත් පොදු ලෝකෙකින් මේ දේවල් අපි අහලා දැනගත්තා කියලා. ඇත්තම කතාව අවිද්‍යාව මූලික කරගෙන ගොඩනගපු තමන්ගේම අත්දැකීම් ලෝකෙ තමයි අද මේ භුක්ති විඳින්නේ. එහෙනම් මේ ගොඩක් අය ඉන්නේ, ඒ ගොඩක් අය කියලා සිහිපත් කරවන්නේ කොහෙන්ද? අහවලා මට කියලා දුන්නා කියලා සිහිපත් කරගන්නේ කොහෙන්ද? එහෙනම් මේ ඔක්කොම තමන්ගේ සලායතනික අත්දැකීම් ටික. එහෙනම් ඇත්තම කතාව තමන්ගේ කියලා කිව්වට මේක කාගේවත්ද? මෙනම් මේ අත්දැකීම කොහෙද තියෙන්නේ? මේ අත්දැකීම කොහෙද තියෙන්නේ? හිතේ කියලා කියයි. හැබැයි මං අහනවා හිත කොහෙද තියෙන්නේ? හිත තියෙන තැනක් නැහැ. ඒක හේතු ප්‍රත්‍යයෙන් සකස් කරනවා. හැබැයි අපි දැන් ওই හේතු ප්‍රත්‍යයෙන් සකස් කරනවා කියලා ගත්තට පස්සේ ඒක ඇත්තක්ද? ඇයි මං ඒක ඇත්තක් නෙවෙයි කියලා කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන එක ඇත්තක් විච්ච නිසා නෙවෙයිද මේ බැහැගෙන තියෙන්නේ? මේ ඇත්තක් කියලා ගත්ත නිසාද නැද්ද මේක බැහැලා තියෙන්නේ? එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න. ඇත්තම කතාව ඒක යමෙකුට පහළ වෙන අහවල් තැන තියෙන දෙයක් බවට පත්විච්ච දවසේ ඉඳලාද නැද්ද මේ පුජ්‍යලභාවය? එහෙනම් අර ශබ්දය අනාත්ම වුණොත්, එහෙම නැත්නම් ඒ ශබ්දය ඇත්තටම අනාත්මද නැද්ද? ඇහිම, අර අප්පුඩිය ඇහිම අනාත්මයි. ඇහිම දන්නේ අප්පුඩිය හඬක් කියලා දන්නවද? දන්නේ නැහැ. ඇහුණා කියලාවත් දන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්න ඕන, ඇත්තම කතාව මේ ධර්මතාවයේ ආත්මද අනාත්මද? පේනවයි කියන එක පේනව නෙවෙයි, ඇත්තටම පේනවයි කියලා මානසිකාර කරලා නේද? मानसिकार संभवो सब्बे पस्स समुदया सब्बे धम्म अभी कल्पना करगन्न मन धम्म मनो विज्ञान स्पर्शेन मे विधियट उना කියලා දැන් අපි මේ කරගන්නෙත් මඤ්ඤණාවක් ඒක මඤ්ඤණාවක් එහෙනම් මේ ධර්මතාවයේ ඊතර වෙන්න පවුරක් මොකද්ද මේ මඤ්ඤණාවෙන් ඊතර වෙන්න පවුරක් මිසක් ඇත්තටම කොතනවත් මන තිබිලා නැහැ ඇත්තටම කොතනවත් ධම්ම තිබිලා නැහැ ඇත්තටම කොතනවත් මනෝ විඥාන තිබිලා එහෙනම් තිබිලා නැති දෙයකට අයිතිකාරත්වයේ පනවපු ගමන් මොකක් වෙනවද තිබුණු බවට එහෙනම් මේ හේතු ප්‍රත්‍ය ධම කියලා කියන්නේ මොහතකටවත් කොහේ හරි තිබුණු එකක් ගැනද මේ කතා කරන්නේ එහෙනම් මේ තිබුණු බවට පෙන්වුවාට තිබිලාම නැති එකක් බයයිද නැද්ද එහෙම කියනකොට බය නැත අන්තේද දන්නේ නැහැ එහෙනම් නැති වෙන්න මොන හරි තියෙන්න ඕනද නැද්ද නැත අන්තයට යන්න ඇති දෙයක් තිබුණොත් ඊට සාපේක්ෂවයි නැති අන්තයක් අපි මේ ඇත නැත අන්ත දෙක අදාළම නැහැයි ඇත කියන්න තිබිලත් නැහැ නැත කියන්න නැති වෙලත් නැහැ තිබුණ එක නේද එහෙනම් ඇත කියන්නේ කවුද කෙනා නැත කියන්නේ කවුද කෙනා ඇත කියන්නේත් නැති යමක් හම්බෙලා ඇති යමක් හම්බෙලා එහෙනම් ඇති යමක් හම්බ වෙන්නත් බෑ නැති යමක් හම්බ වෙන්නත් බෑ ඉමස්මින් සති ඉදන් හෝති අවිද්‍යාව ඇති කල්හිමයි ඇති බව අවිද්‍යාව නැති කල්හි කොහොමටවත් සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක් ගැන කතා කළ අවිද්‍යාව දෘෂ්ටියක් නම් සංකාරයේ දෘෂ්ටියක්මයි. එයි අවිද්‍යාව දෘෂ්ටියක් නම් ඒ දෘෂ්ටියේ මත ගොඩ නැගෙන දෘෂ්ටියක් විතරයි සංකාර විඥාන නාම රූප සලආයතන. පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. එහෙනම් ඇත්තටම කවුරු හරි මැරෙනවද? දැන් මෙන්න මේ ස්වභාවයේදී තියෙන මරණය නැති කරන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. මරණය කොතන හරි තියෙනවා නම් අවිද්‍යාව එතනද නැද්ද? අවිද්‍යාව එතන. අපි හිතන්නේ මරණයෙන් මතු උපදිනවා කියලාද නැද්ද? මං කියන පටිසම්පාදයට ගැලපෙන්නේ නැහැ කියලා. ඇයි? පටිසම්පාදේ තියෙන්නේ ජාතිපච්චා ජරා මරණන්ද ජරා මරණ පච්චා ජාතිද? අන්න හරි. ජාතිපච්චය ජරා මරණ මරණින් මස්ති ජාතියක් ගැන නෙවෙයි කියන්නේ මරණින් මත්ති ජාතියක් ගැන නෙවෙයි කියන්නේ එතකොට අපිට තියෙන්නේ අපි හිතන විදිහට මරණින් මත්තේ තමයි මොකද්ද තියෙන්නේ ජාතිය එතකොට පටිසම්පාදයට ගලපු ගමන් ඉපදිච්ච ගමන් මැරෙනවා දුක් විඳලම නෑ එතන කලයි මේ ජරා මරණ දාන්න ඊළඟ ජීවිතේද නැද්ද? ජාති ජරා මරණ කොහෙද? ඊළඟ ජීවිතේ ඉපදිලා තමයි ආයි මැරෙන්නේ. ඒතර මේ ජීවිතේට අයිති මොනවාද? තණ්හා උපාදාන විතරයි මේ ජීවිතේ ජරා මරණ ඇත්තෙම ශෝක පරිදේව ඇත්තෙම නැහැ. ඉපදිලත් නැහැ. හරි ප්‍රශ්නේ. උපදින්නෙම කවදා බැලුවත් මතු ජීවිතේ. ඊළඟ ජීවිතේට ගිහිල්ලා බැලුවම ඊළඟ ජීවිතේ තමයි උපදින්නේ. ඉපදිලාම දුක් විඳලාම ඇත්ත ඒක තමයි. ඇත්ත ඒක තමයි. හැබැයි මේ ඇත්ත තේරුම් අරගෙන නැහැ. ඇත්ත ඒක තමයි. ඇත්ත තේරුම් අරගෙන අවිද්‍යාව මේ වෙලාවේ නම් මුළු පටිච්චසමුප්පාදයේ අංග 12ම මේ වෙලාවේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. ජාතිය කියලා කිව්වේ අපි හිතාගන්නේ කොහොමද ජාතිය? අර මව්කුසෙන් ඉපදුනාර පුංචි දරුවා එතකොට දන්නවද ඒ ගැන මේ අපි ඔක්කොම හිතාගත්ත බවක්ද නැද්ද අරක මේක කියලා හිතාගෙන ඒ හිතාගත්ත මඤ්ඤණාවේ පැටලලා මිසක් ඇත්ත හොයන්නේ ඇත්තම කතාව අපි කල්පනා කරලා බැලුවොත් මේ හේතු ප්‍රත්‍යයෙන් මන ධම්ම මනෝ විඥාන සකස් කලේ නැත්තම් අපිට එතන ඇති බවට ගත්තොත් තමයි ජාතිය පැනවෙන්නේ. ජාතිය කිව්වේ ස්කන්ධයන්ගේ 15. ස්කන්ධයන් 15 වීමක් කතා කරොත් තමයි මොහොතක් පැනවෙන්නේ. ඒතර මේ මොහොත නැති වෙන්නේ මොකක් නිසාද? දැන් මේ මොහොතක් පාසා ගෙවි දිරදිරා යන්න මොහොත පැනවෙන්න ඕනේද නැද්ද? එතකොට නෙමෙයිද ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපහායාස ජරා මරණයටපත් වීමක් තියෙන්නේ. හැබැයි මොහොත කියන එක පණවන්න නම් එතන පුජ්‍යල භාවයේ තියෙන්න ඕනේද නැද්ද? එහෙනම් අනාත්මව හේතුඵලව සකස් වෙන ධර්මතාවයක මොහොතක් ගැන කතා කරන්න ඒක යම් තැනක තිබිලා නැහැ. එහෙනම් මේ කාලය කියන එක ඇත්තටම මොකද්ද? හුදු මඤ්ඤණාවක්. කාලය කියන එක බොරුවක්මයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න. ජාතිය පැන වුණොත් මිසක ජරා මරණය බුදුදහම තියන්නේ තියෙන ජාතිය නැති කරන්න නෙවෙයි. තියෙන ජරා මරණ නැති කරන්න නෙවෙයි. තියෙන තණ්හාව නැති කරන්න නෙවෙයි. අවිද්‍යාව දුරු කර ගැනීම පිණිසයි. අවිද්‍යාවයි තණ්හාවට හේතුවත් ජාතියට හේතුවත් ජරා මරණයට හේතුවත්. එන අවිද්‍යාව නැති තැන සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයක් පැනවිය නොහැක. මෙන්න මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුවක් ගැන කතා කළ නොහැක. නාම රූපේ පැවැත්මක් ගැන ප්‍රකාශ කළ නොහැක. මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම මිසක් කළ යුත්තේ අපි තියෙන දේ නැති කරන්න යාම නොවේ. අපි මේ ලෝකෙන් ගත්ත මඤ්ඤණාවට කොටු වෙලා ලෝකෙන් ගත්ත මඤ්ඤණාවට හිර වෙලා ඒ හිරවීම තුල අන්ත අසරණ වෙලාද නැද්ද? ඒ නිසා මේ ටික ලිහෙනකම් ප්‍රශ්න විසඳෙන්නේ. ඒකට හේතුව අපි ප්‍රශ්න වලට උත්තර හොයනවා. ඇත්තටම ප්‍රශ්නයක් තිබිලා නැහැ. නැති ප්‍රශ්නයකට උත්තර හොයා ගත කරන මෝහකම නිසාම රාග ද්වේෂයට කොටු වෙන සසර ප්‍රවාහයට කොටු වෙන ස්වභාවයක් මිසක් ප්‍රශ්නයක් නැති තැනක කවර උත්තර අපි මේ ප්‍රශ්නයක් නැති තැනක ප්‍රශ්නයක් තියෙන බවට අරගෙන උත්තරේ කියලා තව ප්‍රශ්නයක් කරගහ ගැනීම සිද්ධ කරනවා. මේක තමයි පැවැත්ම. මේක තමයි සසර. මේක තමයි සංසාර ගමන කියලා කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස මේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්මකාරණා කිහිපය හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැමදිනාටම තිරුවන් සරණයි. යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.